Welcome to my YouTube channel. ආලවා ආදරෙන් පිළිගන්නවා. පුතේ, අපි දකුණු පළාත් paper එකේ මේ අවුරුද්දේ දීපු 10 වසර දරුවන්ගේ මේ second term paper එකේ පළවෙනි කොටස සාකච්ඡා කරා. ඒ කියන්නේ MCQ 25 නැත්නම් කේටි ප්‍රශ්න 25 සාකච්ඡා කරා. අපි අමු අද සාකච්ඡා කරන්න B කොටසේ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය ඔයාලා දන්නවා මෙතන. අපි මේ paper එකේමයි answer ලියන්න ඕන. හරි අපි කියලා බලමු පළවෙනි ප්‍රශ්නේ එන්නේ භාග වලින් අපි මේ භාග ගණනක් හදනකොට හොඳට මතක තියාගන්න මේ කියව කියව යද්දී අපිට අවශ්‍ය දේවල් යටි පොඩි ඉරක් ඇඳගන්න පැන්සලක් ළඟ තියාගෙන හරි දැන් මේ ගාණ කියනවා ඔන්න සමන් රැගෙන එන ලද බීම බෝතලේන සමන් බීම බෝතලයක් අරන් ඇවිල්ලා තියෙනවා ඒ බීම බෝතලෙන් පහෙන් දෙකක් තම මිතුරාට දා. එහෙනම් මිතුරාට කොච්චරක් දීලාද? පහෙන් දෙකක්. බීමට දෙන ලදී. ඉතිරි කොටසින් ආ පොඩක් ඉන්නකෝ දැන් පහෙන් දෙකක් යාළුවට දුන්නා නම් ඉතුරු කීයද මේ මෙන්න මෙතන උඩින් ආදාගෙන ඉතුරු කීයද කියලා. පුතාලා දන්නවා ඕනම භාග ගණකෙදී මෙන්න මේ දේ දැනගන්න ඕන ඔයාලා. හරිද? දැන් ඔන්න පුතේ බීම බෝතලයක් තියෙනවා ඒක පහකට තමයි බෙදලා තියෙන්නේ හරිද බලන්නකෝ ඒ බීම බෝතලේ ඕනනම් අපිට අපි කැමති සංඛ්‍යාවකට බෙදා ගන්න පුළුවන් ඒක ගැටලුවක් නෑ මෙතනදී මේ බීම බෝතලේ බෙදලා තියෙන්නේ පහට හරිද පහට බෙදලා ඒ පහෙන් දෙකක්ම කියන්නේ පහෙන් දෙකක්ම මිතුරාට බොන්න දීලා. හරි? හා ඊළඟට අපේ කතාවට එන්නේ මෙන්න මේ කොටස. හරි? මේ තියෙන්නේ ඉතුරු කොටස ඉන්නා. එහෙනම් පුතේ මෙතන ඉස්සරහින් දාගන්න ඔයා ඉතුරු කොටස කියන්නේ පහෙන් තුන කියන එක. හොඳද? මෙහෙම දාගන්නේ නැති වුණාම ගාන එකපාර කියවන් ගිහිල්ලා අහපු ප්‍රශ්න වලට වෙන වෙනම උත්තර හොයන් යද්දී ඔයාලට මේ සමහර තැන් මගහැරෙනවා. හරි? ගාන කියවන් යද්දිම පොඩි මාක් එකක් දාලා ලස්සන්ට වෙනම නෝට් කරගන්න. හරි? ඊට පස්සේ ඉතුරු කොටසින් තුනෙන් දෙකක් තම සහෝදරයට දෙහනම් සහෝදරයට දීලා තියෙන්නේ මෙන්න මේ ඉතිරි කොටසින්. හරි? මෙන්න මේ අල් නයන්න හරීම වැදගත් පුතාලා දන්නවා. නේ? හරි. සහෝදරයාට දී ඉතිරි බීම ප්‍රමාණය සමන් බීමට ගන්නා ලදී. එහෙනම් මුලින්ම මිතුරාටත් දීලා සහෝදරයටත් දීලා ඉතුරු ටික තමයි සමන් බීලා තියෙන්නේ. කොච්චර හොඳ යාළුවෙක්ද නේ? හරි. එහෙනම් අපි බලමු අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය සමන් මිතුරාට බීමට දුන්පසු ඉතිරි බීම ප්‍රමාණය භාගයක් ලෙස දක්වන්නලු. අනේ ඉතින් හරි ලේසිමි. සමන් පහෙන් දෙකක් තමයි මිතුරට දීලා තියෙන්නේ. ඔක්කොම පහෙන් පහයි. ඒකෙන් අඩු වෙනව පහෙන් දෙකක්. එතකොට මිතුරට දුන්නට පස්සේ ඉතුරු භාගය පහෙන් තුනයි. හරිනේ? ඔන්න ඔය ටික ඔය පේළිය ලිව්වොත් ලකුණු දෙකක් හම්බෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යන් සහෝදරයාට දෙන ලද බීම ප්‍රමාණය මුළු බීම ප්‍රමාණයෙන් භාගයක් ලෙස දක්වන්නලු. පුතේ සහෝදරයට දීලා තියෙන්නේ කොහමද? දැන් අර ඉතුරු කොටස ඉන්නේද? දැන් අරයා බීලා ඉවරයි. ඔයාලා දන්නවනේ බීම බෝතලේ ඕන දැන් ටිකක් ඉවර වෙලා. ඉතුරු කොටසින් ටිකනේ ඉතින් සහෝදරයා බොන්නේ. එහෙනම් අපි ඉතුරු කොටස කීයද අපේ? පහෙන් තුනයි. මේ කොටසින් තමයි මෙන්න මං අල්ලා යන්න භාවිතා කරා. ඉතුරු කොටසින් තමයි පුතේ තුනෙන් දෙකක් දෙන්නේ සහෝදරයට. හරි? ඔයාලා දන්නවා භාග ගණකදී අල් නයන්න කියන්නේ මම මේක පැත්තකින් ලියන අල් නයන්න කියන්නේ කවුද පුතේ? අල් නයන්න එනවා කියන්නේ ගුණ කිරීම තුනෙන් දෙක. හරිනේ? හරි. ඔයාලා දන්නවා මේ උඩ තියෙන ඉලක්කම් වලට යට තියෙන ඉලක්කම් කවන්න පුළුවන් නේ? හරි. එතකොට කොහොමද වෙන්නේ? මෙතන මේ 3යි 3 වරක් 1යි මෙතන මේ 3යි 1යි. එහෙනම්
උඩ දෙවරක් එක දෙකයි යට පස්වරක් එක පහයි. එහෙනම් කොච්චර බීම ප්‍රමාණයක්ද සහෝදරයට දීලා තියෙන්නේ? පහෙන් දෙකයි. ඔන්න ඔක හදුවත් ලකුණු දෙකයි. මගේ පුතේ මේ බලන්නකෝ. ඔන්න දැන් මිතුරට දීලා පහෙන් දෙකක්. ඊළඟට සහෝදරයටත් දීලා පහෙන් දෙකක්. ඉතුරු ප්‍රමාණය, ඉතිරි බීම ප්‍රමාණය තමයි කවුද බීලා තියෙන්නේ? සමන් බීමට අරන් තියෙන්නේ. එහෙනම් පහෙන් දෙකයි මෙතන පහෙන් දෙකයි පහෙන් හතරයි. ඔක්කොම බීම ප්‍රමාණය අපෙන් තුන්වෙනි ප්‍රශ්නේදී අහන්නේ සමන් බීමට ගන්නාලද බීම ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් භාගයක් ලෙස දක්වන්නලු. ඔක්කොම බීම බෝතලේ නම් පහෙන් පහනේ මගේ පුතේ. හරි. ඒකෙන් අඩු කරන්න ඕන මේ මිතුරට පහෙන් දෙකක් දීලා, ඊට පස්සේ සහෝදරයටත් පහෙන් දෙකක් දීලා, මේ දෙන්නගේ එකතු පහෙන් දෙකයි පහෙන් දෙකයි එකතු කරාම පහෙන් හතරක්. එතකොට මුළු බෝතලෙන් පහෙන් හතරක් අඩු කරාම කීයද? පහෙන් එකයි. එහෙනම් සමන් බීමට අරන් තියෙන්නේ පහෙන් එකයි. හරිනේ. එහෙනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නය. සමන් බීමට ගන්නා ලද ප්‍රමාණය 200යි මිලිලීටර් ලු. සමන් බීමට ගත්තේ කොච්චරයිද පුතේ? පහෙන් එකයි. ඒක සමානයි 200යි මිලිලීටර්. හරි. අපි ඊළඟට කියන්නම්. කියවගෙන යම්. නම් ඔහු රැගෙන මුළු බීම ප්‍රමාණය ලීටර් වලින් සොයන්නලු. මුළු ප්‍රමාණය අහන්නේ. එහෙනම් පහෙන් පහක් නිවන්නේ ඕන. පහෙන් එකක් 200 නම් පහෙන් පහ හොයන්න මොකද කරන්නේ? මේ 200 මිලිලීටර් 200 ගුණ කරන්න ඕන පහෙන්. එතකොට පස්වරක් දෙක 10යි, අගට බිංදු 2. මිලිලීටර් 1000 හෝ නැත්නම් අපිට මේකම ලියන්න පුළුවන් ලීටර් 1 කියලා. හරිනේ. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යන්. දෙවනි ගාන වට ප්‍රස්ථාර ගාන පුතේ ඔයාලා දන්නෝ. එළවලු වගා කර ඇති බිමක එළවලු වර්ග කීපයක් බිම් ප්‍රමාණය අනුව බිම් ප්‍රමාණ අනුව වගා කර ඇති ආකාරය වට ප්‍රස්ථාරයෙන් දැක්කෙනවලු. එහෙනම් මෙන්න මේ විදියට තමයි වගා කරලා තියෙන්නේ. හරි. අඩුවෙන්ම වගා කර ඇති එළවලු වර්ගය කුමක්ද? මම හිතන්නේ අඩුවෙන්ම වගා කර ඇති මම දැන් දැක්ක ගමන්ම අපිට උත්තරේ ලියන්න පුළුවන්. අඩු කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන කොටස තමයි අඩුවෙන්ම වගා කරලා තියෙන්නේ නේ. හරි. එතකොට මොකද පිළිතුර? ගෝවා නේ. වර්ගය විතරනේ අපෙන් අහන්නේ. ගෝවා. ඊළඟට බෝංචි හා අල වගා කර ඇති බිම් ප්‍රමාණ අතර අනුපාතයක් ලියන්නලු. බෝංචි කොච්චරේ කේන්ද්‍රික ඛණ්ඩෙ ඉන්නේ යමු? බෝංචි අංශක 120යි. අල වගා කර ඇති අනුපාතය අල කොච්චරයිද මේ? අල 140යි. හරිනේ. දැන් මේක අනුපාතය සරල කරමු අපි. මේ බිංදුවට මේ බිංදුව කපන්න පුළුවන්. එතකොට 12 90 14. ඔයාලා දන්නවා දෙකම දෙවර චක්‍රයේ තියෙනවා මේ. දෙවරක් 6යි දෙවරක් 7යි. එහෙනම් මොකක්ද අනුපාතය? 6 90 7. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යන්. ලීක්ස් වගා කර ඇති බිම් ප්‍රමාණය මුළු බිම් ප්‍රමාණයෙන් භාගයක් ලෙස දක්වන්නලු. ලීක්ස් වගා කරපු කොටස අපි දන්නේ නැහැ පුතේ. අන්න හොයාගන්න වෙන අංශයක කීයක්ද කියලා. මට කියන්නකෝ පුතේ, මේ වෘත්තයක් නම් වෘත්තයක මුළු ඔක්කොම ඇතුලේ අංශක කීයද? අංශක 360ක් පුතේ. ඒක මතක තියාගන්න ඕන. හරි. එතකොට අල 140යි, අංශක 140යි, ගෝවා 40යි, ඊට පස්සේ බෝංචි 120යි. මේ තුන් දෙනාගෙම එකතුව කීයද කියලා බලමු. බිංදුවයි 4 4 8යි 2යි 10යි. එකක් ඉතුරුයි 2යි 3යි. අන්න අංශක 300ක දැන් මේ ඔක්කොම වගා කළා. ඉතුරු ටිකේ තමයි අපේ මෙන්න මේ ලීක්ස්. අපිට ඕන ලීක්ස් නේ. එතකොට ලීක්ස් වගා කරපු කොටස හොයන්න නම් 360න් අපි මේ අංශක 300 අඩු කරා නම් හරිනේ. හරි. දැන් ඔයාලට මේකේ පිළිතුර ලියනකොට ලස්සනට මේව පැහැදිලිව තියෙන්න ඕන. හරි. ඔයාලා දන්නවා අපි මේකමනේ පුතේ පිළිතුරු ලියන්නේ. එතකොට මේ මම පැත්තකින් හදපු මේ එකතු කරලා තියෙන ටික තියෙන්න ඕන.
ඊළඟට අපි 360 න් අංශක 360 න් අඩු කරමු 300ක්. එතකොට අංශක කීයද? අංශක 60යි. ඔන්න මේ ප්‍රමාණය තමයි කවුද ඉන්නේ? ලීක්ස් ඉන්නේ. හරි. ලීක්ස් ඉන්නේ. දැන් අපෙන් අහන්නේ ලීක්ස් වගා කර ඇති බිම් ප්‍රමාණයනේ භාගයක් ලෙස. හා ලීක්ස් වගා කර ඇති බිම් ප්‍රමාණය මුළු බිම් ප්‍රමාණයත් ප්‍රමාණය නා. මුළු බිම් ප්‍රමාණය නම් අංශක 360යි. ලීක්ස් කොච්චරයිද? අංශක 60යි. දැන් මෙහෙම භාගය තියනවාද? එහෙම ගැටලුවක් නෑ. හැබැයි අපි මේක සරලව තියන්න ඕන. කොහොමද සරල කරන්නේ? ආ මෙතන මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා කියලා දන්නෝනේ. 6 වරක් 1යි 6 වරක් 6යි. එහෙනම් භාගය කොච්චරයිද? 6න් 1යි. හරි හරි. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා. ගෝවා වගා කර ඇති බිම් ප්‍රමාණය ගෝවා. ඔන්න වට ප්‍රස්ථාරයෙන් බලන්න ගෝවා කියන්නේ අංශක 40ක් ගැන තමයි ඔන්න අපේත් එක්ක දැන් මේ කතාව යන්නේ. හරි. ගෝවා වගා කර ඇති බිම් ප්‍රමාණය අංශක 40ක් තමයි 200යි වර්ග මීටර වෙන්නේ. හරි. හැම වෙලේම පුතේ ප්‍රායෝගිකව Tamanට අවශ්‍ය දේවල් ටග් ගාලා කියව කියව වෙනම නෝට් කරගන්න. හරි. අංශක 40ක් තමයි 200යි වර්ග මීටර නම් ඉඩමේ මුළු බිම් ප්‍රමාණය කොපමණද කියලා අහන්නේ. එහෙනම් අංශක 40ක් 200යි වර්ග මීටර. මට කියන්නකෝ එක අංශකයක් හොයාගන්නේ කොහොමද? 200 බෙදුවනම් හරිනේ 40. එතකොට අපිට එනෝනේ එක අංශකයකින් කොච්චර බිම් ප්‍රමාණයක් පෙන්වනවද කියලා. දැන් නේද අපෙන් අහන්නේ ඉඩමේ මුළු බිම් ප්‍රමාණය. මුළු බිම් ප්‍රමාණය කියන්නේ අංශක 360ම කීයද කියලා තමයි අපෙන් අහන්නේ මගේ පුතේ. හරි. හා එහෙනම් අංශක එකක් කියන්නේ 200 බෙදීම 40. මේක ඕනනම් සුළු කරලා අපි පිළිතුරක් දාගමු. මේ බිඳුවට බිඳුව කැපෙනවා. ඔයාලා දන්නවා ඊළඟට 4 යට ඉන්න උඩ 20 ඉන්නවා. 4 වරක් කීයේ 20? 4 වරක් 5. එහෙනම් එක අංශයේ අංශක එකකින් වර්ග මීටර 5ක් පෙන්නනවා. හරි. එතකොට අංශක 360 කින් කීයද කියලායි හොයන්න ඕනේ. එතකොට 360 ක් හොයන්න නම් එක අංශකයකින් 5 නම් 360 කින් බලන්න මොකද්ද කරන්න ඕන? 360 ගුණ කරන්න ඕන 5. උත්තරේ කීයද? මේ මාත් එක මේ වෙලාවෙම ගුණ කරන්නේ පස්සරක් බිඳුව බිඳුවයි. පස්සරක් 6 කීහායි 3ක් ඉතුරුයි. පස්සරක් 3 15යි. 15යි 3යි 18යි. අවසාන පිළිතුරු තියන්න ඕන ඒකක සහිතව මගේ පුතේ. හොඳේ. ඒකක සහිත පිළිතුරට තමයි ලකුණු හම්බෙන්නේ. හරි. දැන් සමහරු ඉන්නෝ මේ වර්ග මීටර දාන්නේ නැහැ. එහෙම බෑ. හොඳේ. හරි. ඊළඟ වාරයේ ලීක්ස් වගා කර ඇති සියලු දෙනාද අල වගා කලේ නම් දැන් මේ වාරේ ලීක්ස් කොච්චරක් වගා කරයි? අංශක 60ක් නේ. නේ අපි ඒක හොයාගත්තා. දැන් මේ වාරේ ලීක්ස් වගා කරපුවා ඊළඟ වාරේ වගා කරලා තියෙන්නේ අල. ඒගොල්ලන්ට හිතෙන්නේ නැති ලීක්ස් වවල ඇති දැන් ලීක්ස් වලින් ලාභය අඩුයි. අල වගා කරා නම් ලාභය වැඩි කියලා නේ. හරි මොකක් හරි හිතිලා ඔන්න එහෙම කරාලු. දැන් අල වගා කර ඇති බිම් ප්‍රමාණය කොපමණ දානවා? එහෙනම් මේ ලීක්ස් වල 60යි මේ අල වල කලින් 140 එකතු කරලා බලන්න එපා. දැන් කොච්චරක් වගා කළාද කියලා නේ. හරි අපි ඒක හදාගමුකෝ පැත්තකින්. ඉස්සර අල වවපු 140 අංශක 140යි ලීක්ස් වවපු අංශක 60යි. දෙකේම එකතු කිව්වේ 6 එකක් ඉතුරුයි අංශක 200යි. එහෙනම් ඔන්න මේ පාර අල වගා කළා තියෙනවා අංශක 200ක්. හරි. හරි. අංශක 200ක්ම අල. අපෙන් අහන්නේ බිම් ප්‍රමාණය. අපි හොයාගත්තා ඊට කලින් ගානේ මේ ව්‍යුහගත රචනාවල තියෙන වැදගත්ම දේ තමයි පුතේ මේ ප්‍රශ්න එකිනෙකට එකිනෙකට සම්බන්ධයි. හරි. දැන් එක ප්‍රශ්නයක පිළිතුර වැරදුනොත් සමහර විට ඔබේ ඊළඟ ප්‍රශ්නේ පිළිතුරත් වරදින්න ඉඩකඩ තියෙනවා. හරි. අංශක 200ක් කීයද කියලා ඉතින් අනේ හොයන්න තියෙන්නේ. අංශක එකකින් නම් අපි හොයාගත්ත 5යි වර්ග මීටර. මෙයාව අපි ගුණ කරන්න ඕන 200යි. හරි. එතකොට කීයද? පස්සරක් දෙක 10යි. අගට බිංදු දෙක දාන්න. හරි. වර්ග මීටර 10යි. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු.
ඔයාලට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එක නවත්තලා ඔය ප්‍රශ්නේ හොඳට කියවල බලන්න මොකක්ද මේ අහන්නේ කියන එක හරි. හරි. තුන්වෙනි ගාන වාර්ෂික වටිනාකම රුපියල් 56,000ක් වන නිවසක් සඳහා වාර්ෂිකව 108ක වරිපණම් ගෙවිය යුතුය. පළවෙනි ප්‍රශ්නේ විදියට අහනවා වාර්ෂිකව ගෙවිය යුතු වරිපණම් මුදල කොපමණද? වාර්ෂිකව ගෙවිය යුතු වරිපණම් මුදල. එහෙනම් අනේ හරි ලේසි. වරිපණම් මුදලනේ අහන්නේ 56,000නේ පුතේ. ගෙදර වටිනාකම මේකට ගන්න අවුරුද්දට 108ක්. හරිනේ? ආ මෙතන අපි ඉස්සරහින් දාන්න මේ මොකද්ද අපි හොයන්නේ? වරිපණම් මුදල. හරි. හා එතකොට මේ යට තියෙන මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා නේ. හරි. මේ බිංදුව කොහොමත් පිළිතුරේ එනවා. අටවරක් බිංදුව බිංදුවනේ. හා ඊට පස්සේ අටවරක් 56 කීයද? අටවරක් 56 ඕනේ. අටවරක් 6 බලන්න. ඊළඟට ඉතුරු ගාන අටවරක් 5 බලන්න. එයාට එකතු කරන්න. එතකොට උත්තරේ 4480යි. හරිනේ. මේ රුපියල් දාන්න ඕනද නැද්ද? දාන්න ඕනමයි. හොඳද? ඒකක සහිත පිළිතුරයි අවශ්‍ය. හරි. එහෙනම් අපි ඊළඟ ගානට යමු. කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් මුදල කොපමණ දානවා? අවුරුද්දටම නම් ගෙවන්නේ 4480යි. දැන් දැනගන්න ඕන අවුරුද්දකට කාර්තු කීයක් තියද? කීයක් තියද? හතරක් තියෙනවා. දැන් සමහරු හිටිය මේක හතරෙන් ගුණ කරපු. එහෙම හතරෙන් ගුණ කරන්නේ අවුරුද්දටම 4480 නම් කාර්තුවකට ගෙවන ගාණ ඊට අඩු වෙන්නේ නැහැ නේ. හරි. පුතේ මේක බෙදුවම කීයද? හරිම ලේසි. මම හිතන්නේ හතරේ ඉලක්කම්ම දෙන්නත් ඇත්තේ ගාණ සුළු කිරීමේ පහසුව සඳහා නේ. ආ 1 1 2 බිංදුවයි. හිතින් සුළු කරන්න. හරි. හැම වෙලේම හදාද පැත්තක හිම යන්න එපා. හිතින් ගන්න. මොකද අපිට ලකුණු දෙකයිනේ හිමි වෙන්නේ. ආ එතකොට මේ පියවරයි අවසාන පිළිතුර මේ ඒකක සහිතව. හරි. හරි. ඊළඟට අපිට කියනවා මුල් කාර්තුව තුල වාර්ෂික වරිපණම් මුදල ගෙවීමේදී. ආ එයා එහෙනම් ටිකක් පෝසත් කියන්නේ. ඒකනේ මුල් කාර්තුව තුලම වාර්ෂික වරිපණම් මුදල ගෙවලා. යන 4480ම මෙයා මුල් කාර්තුවේ ගෙවලා පුතේ. හරි. ගෙවීමේදී 102ක වට්ටමක් දෙනු ලැබේ. ආ පෙන් අහන්න ඉහත වරිපණම් මුදල සඳහා ලැබෙන වට්ටම සොයන්න. ඉතින් ආ මෙයා අවුරුද්දෙම ගාන එකපාර මුල් කාර්තුවේම ගෙවලා. දැන් ඔයාලා මේ කාර්තුව ඒව අපිට අදාළ නැහැ ඉදි. හරි. අපෙන් අහන්නේ වට්ටම 102ක වට්ටම. හරි. පටලව ගන්න එපා. හරි. එතකොට මේ බිංදුව කැපෙනවා. උඩ මොකද්ද වෙන්නේ? 448 දෙකෙන් ගුණ කළා කීය දෙන්නේ? එතකොට අපි බලමු දෙවරක් 8 16යි. එකක් ඉතුරුයි. දෙවරක් 4 8යි 1යි 9යි. දෙවරක් 4 8යි. හරිනේ. හරි. දැන් හැබැයි මේ යට 10නේ තියෙන්නේ. 10 කියන්නේ 10න් බෙදන්නනි පොතේ තියෙන්නේ නේ. මෙයාව බෙදන්න ඕන 10යි. දැන් කොහොමද කරන්නේ? ඔයාලා දන්න ඕනම දශම ඕනම පූර්ණ සංඛ්‍යාවක අපිට හොයාගන්න පුළුවන් එයාගේ දශම තිත කොහෙද තියෙන්නේ කියන එක. හරි. දැන් ඔන්න මෙයා අපි හිතමු මෙන්න මෙයාගේ නම් දශම තිත තියෙන මෙතන. ආ ඒක අපිට කිසි ගැටලුවක් නැහැ. ඊළඟට මෙයා ගමු. ආ මෙයාගේ දශම තිත මෙතන. එතකොට අපි එයාගේ දශම තිත අපිට පේනවා තියෙන දෙන. හැබැයි දැන් මෙන්න මේ වගේ කෙනෙක් හිතන්නකෝ පූර්ණ සංඛ්‍යාවක දශම තිත පේන්නේ නැහැ කියන්නේ එයාගේ මෙන්න මේ අවසාන කොනේ වගේ පුතේ මේ තියෙන්නේ දශම තිත. හරිද? හරි. දැන් අපි 10න් බෙදන්නනේ. බෙදද්දි මොකද්ද වෙන්නේ? දශම තිත යන්නේ ඉස්සරහට. බෙදන අය හොඳයිනේ නේ. හා එහෙනම් බෙදන මේ දශම තිත එකපාරයි යන්නේ. ඇයි එකපාරයි යන්නේ? 10ට බිංදු 1නේ. එන එකපාරක් ගියා ඉදිරියට. හරි.
එතකොට අවසාන පිළිතුර වට්ටම හොයන්නේ කියන්නේ රුපියල් ගාණක් අපි මේ හොයන්නේ හරි. ඔයාලා දන්නවනේ ඩිස්කවුන්ට් එකක්. එතකොට කීයක් හරි අඩු වෙන එක නෙවෙන්නේ පුතේ. හරි. එතකොට රුපියල් අපි එකපාරයි නෙමෙයි මෙතන තියෙන දශම දිහට එක වතාවක් ඉස්සරහට අර යනවා. මෙන්න මෙතෙන්ට අර යනවා මේ. ආ. එතකොට 89.6 මෙහෙම තියෙන එක හරි හරියන්නේ නැහැනේ. අපි මෙතන බිංදුවක් දාමු මේ ආන්න. රුපියල් 89.60ක මුදලක ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. මෙයා මුල් කාර්තුව තුලම වාර්ෂික වරිපණම් මුදල ගෙවුවති. හරි හරි. නැ අපි ඊළඟ ප්‍රශ්නෙට යං. මිනිසුන් 5 දෙනෙක් යොදාගෙන දිනකට පැය 6ක් බැගින් කාණුවක් සෑදීමට දින 16ක් ගතවන බව ඇස්තමේන්තු කර ඇතලු. එම කාර්ය නිම කිරීමට අවශ්‍ය මිනිස් පැය ආන්න වචනේ මිනිස් පැය ගාන අහන්නේ. මිනිස් පැය හොයන්න නම් අපි බලමු මේ මිනිසුන් ඉන්නව පැය ගානත් අපිට තියෙනවා දින ගානත් තියෙනවා. හරි. දැන් මේ මිනිස්සු 5 දෙනෙක් යොදාගෙන මේ ඔක්කොම දෙක දිගට ගුණ කරන් යන්න තියෙනවා. මිනිසුන් 5 දෙනෙක් යොදාගෙන දිනකට පැය 6ක් වැඩ කරනවා. පුතේ ඒ වගේ දින 16ක්ම මේගොල්ලෝ වැඩ කළා. අනේ මිනිස් පැය කියන්නේ මිනිසෙක් කොච්චර පැය ගාණක් වැඩ කරනවද කියන එක තමයි අපි මේ මිනිස් පැය කියලා අදහස් කරන්නේ. හරි. එතකොට මේ මිනිසෙක් දැන් මෙතන මිනිසුන් 5 දෙනෙක් ඉන්නවා මගේ පුතේ. මේ මිනිසුන් 5 දෙනෙක් යොදාගෙන දිනකට පැය 6 බැගින් ඒ 5 දෙනා දවසට පැය 6 බැගින් වැඩ කරලා තියෙනවා දින 16ක්. හරි. එහෙනම් මේ ඔක්කොගෙම ගුණිතය කීයද? 6 වරක් 5 නැත්නම් 6 වරක් 5 30යි 30ව 16ක්. 30 16ෙන් ගුණ කරාම හරි. දැන් මේව සරල දේවල්. මේ 16ව 3ක් කීයද? මතකෙහි ඉන්න ඕන 48යි කියන එක. හරි. 16ව 3ක් 48නේ. 16 16 32 32 ට 16ක් එකතු කරනවා 48යි. ඊට පස්සේ මේ අග බිංදුව මෙතෙන්ට දාන්න. හරි. ඔයාලට කාලය ඉතා වැදගත්. එතකොට අපි සුළු කිරීම ඉතා ලේසියෙන් කරන්න ඕන. හරි. ප්‍රැක්ටිස් එක තියෙන්න ඕන. ඊළඟට දිනකට පැය 8 බැගින් වැඩ කළොත් මෙතන කලින් පාර වැඩ කරේ පැය කීයද? කලින් ඒගොල්ලෝ ගාන කියද්දි ඒගොල්ලෝ වැඩ කළා තියෙන්නේ දිනකට පැය 6යි. මෙතන කියනවා දිනකට පැය 8 බැගින් වැඩ කළොත් ඉහත කාර්ය දින කීයකට කලින් නිමා කළ හැකි වේද? එහෙනම් අපි කොහොම කරත් මිනිස් පැය කොච්චරක් දෙන්නේ? 480. දැන් අපිට ඕන දැන් කලින් වැඩේ කරන්න ගිහිලා තියෙනවා සම්පූර්ණයෙන් වැඩේ නිමා කරන්නම ගිහිලා තියෙනවා. මේ තියෙන කාර්ය නිමා කිරීමට අවශ්‍ය වැඩේ නිමා කරන්න පැය මිනිස් පැය ගිහිලා දිනවා 480. හරිද? එතකොට අපිට කියනවා මේ 480 නැත්නම් ඉහත කාර්ය නිමා කිරීම දවසට මේ පැය 8 බැගින් මෙයා පැය 8 බැගින් වැඩ කළොත් කොච්චර දින ගාණක්කින් මේ වැඩේ ඉවර කරන්න පුළුවන් දානවා. එතකොට 480 බෙදන්න ඕන 8ෙන්. හරි. හරිද? වැඩි ඒ හොඳට හිතන්න. මේ මිනිස්සු ගාන ඕනේ නැද්ද? දැන් මම එහෙම හැදුවේ මේ විදියට ඝන මේ ගාන මේ විදියට හදලා තිබුණා. හරි. 480 බෙදලා තිබ්බා 8. එතකොට මිනිස්සු එක්කෙනයිද? නෑ නෑ පුතේ, මිනිස්සු පහක්. එයාලා ඒක වෙනස් කළා නෑ. එහෙනම් මිනිස්සු පහත් මෙතෙන්ට එන්න ඕන. මිනිස්සු පහක් තමයි හරිම වැදගත් පොයින්ට් එකක්. මිනිසුන් පහක් තමයි දිනකට පැය 8 බැගින් වැඩ කරන්නේ. එතකොට මේ 480 බෙදන්න ඕන 8ෙන් විතරක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. හරි. එතකොට කීයද? මෙතන 480 බෙදන්න ඕන 8 වරක් 5 40යි. හරි. බිංදුවට බිංදුවක් කැපෙනවා. 4 වරක් 1යි. මෙතන 1යි 8ට 4 2යි. එහෙනම් සමානයි දින ලස්සන්ට අපි ලියමු පෙතකින් දින 12යි. හරිද? දැන් අපේ අනිත් දරුවන්ට මෙහෙම මෙන්න මේ දැන් අපි හිතමු ඔයාලට ඔන්න ගාන වැරදුනා.
හරි කමක් නැහැ. වගේ පුතේ මෙතන කියනෝනේ දිනකට පැය 6ක් කියලා. නේ දිනකට පැය 6ක් වැඩ කළා ඒගොල්ලන්ට දින 16ක් ගත වෙලා. ඉතින් දින 8ක් වුණාම මෙතන ඉන දින ගාන අඩු වෙන්නේ බෑ. දිනකට පැය 8ක් බැගින් වැඩ කළොත් මෙතන ඉන දින ගාන අඩු වෙන්න ඕන නේද? දැන් ගොඩාක් අය මෙතන දින 20 තමයි මේ 20 හරි ඕ ඒ වගේ උත්තර ලියලා තිබුණා හරි. එතකොට හැම වෙන්න එපා. හොඳට අවබෝධයෙන් ගානත් එක්ක ඉන්න ප්‍රායෝගිකව හිතන්න. කාණුවක් කපන්න යන්නේ කාණුව මිනිසුන් 5 දෙනෙක් තමයි කපන්නේ. ඒකත් දවසකට ඒගොල්ලෝ පැය 6 බැගින් දින 16ක් වැඩ කළා. ඉතින් අපිට කියනවා ඒ 5 දෙනා මේක වෙනස් කළා නෑ, මේ ගානේ එක ගැන කියවෙන්නේ නෑ කියන්නේ එයා වෙනස් කළා නෑ. ඒගොල්ලෝ එක මිනිසෙක් කියලා කර එක මිනිසෙක් කියලා ගානේ දුන්නොත් අන්න හරි 8න් විතරයි බෙදන්නේ. එහෙම දීලා නැහැ. එතකොට මිනිසුන් ගාන වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ පැය 8 බැගින් වැඩ කළා. මිනිසුන් 5ක් පැය 8 බැගින්. කලින් 6යි. එහෙනම් දැන් ටග් ගාල ඉවර වෙන්න ඕනේ වැඩේ. එහෙනම් කලින් ගියපු දින ගානට වඩා දින ගාන අඩු වෙන්න ඕන. හරි? ඊට පස්සේ 4 වෙනි ගාන. මම හිතන්නේ 4 වෙනි ගාන නම් හරිම ලේසි ගානක්. ගොඩාක් අය හරියට හදලා තිබුණා. ඔයත් බලන්න ඔයාට පුළුවන්ද කියලා. හරි? ක්‍රිකට් කණ්ඩායමක සිටින ක්‍රීඩකින් 11 දෙනාගෙන් ආ. ක්‍රිකට් කියන්නේ මම හිතන්නේ හරිම ළඟ ක්‍රීඩාවක්. හැමෝම කැමති. එතකොට ක්‍රිකට් ක්‍රීඩකින් ඔයාලා දන්නවා ක්‍රිකට් ටීම් එකේ ඉන්න ක්‍රීඩකින් 11 දෙනෙක්. ඒකෙන් අපිට කියනවා පිතිකරුවන් 5ක්ද. ඒක පැත්තකින් පොඩ්ඩක් ලියාගමු. හරි? මොකද මම එහෙම ලියන්නේ අර අපේ වැරදුණු දරුවෝ ඉන්නෝනේ ඒ නිසා. හරි? ගානේ අපි පැත්තකින් ලියාගමු මෙහෙම පිටිකරුවන්. පිටිකරුවන් ඉන්න 5ක්. ඊළඟට වේගපන්දු යවන්නන් බලන්න වේගපන්දු යවන්නන් 3 දෙනෙක්. හරි? වේගපන්දු යවන්නන් 3 දෙනෙක්. පැත්තකින් ලියාගමු අපිට අග්ගාලා. වේගපන්දු යවන්නන් 3 දෙනෙක් ඉන්නවා. හරි. ඊළඟට අපිට කියනවා දඟපන්දු යවන්නන් 2 දෙනෙක්ද. දඟපන්දු යවන්නන් 2 දෙනෙක්ද. හරි. දඟපන්දු දඟපන්දු යවන්නන් 2 දෙනෙක්ද. කඩුලු රකින්න එකද. හරි නේ නේ කීපර්ලා එක්කෙනයි ඉන්නේ. කඩුලු රකින්න මම කෙටියෙන් දාන්නම් එක්කෙනයි. සිටිති ක්‍රීඩකයන් 11 දෙනාම 1 සිට 11 තෙක් අංක යෙදූ ඇඳුම් පැළඳගෙන සිටියහ. ඒකත් පොඩි විශේෂයක් නේ. ඔයාලා දන්නවනේ එක එක ක්‍රීඩකයන්ගේ තියෙන්නේ එක එක නම්බර්ස් නේ. නමුත් මේ ටීම් එකේ හිටපු අයගේ තිබිලා තියෙන්නේ 1 සිට 11 තෙක් අංක යෙදූ ඇඳුම්. හරි. දැන් එහෙනම් අපි ගානට යමු. මෙම කණ්ඩායමෙන් අහඹු ලෙස ක්‍රීඩකයෙක් ගත්විට. මෙම කණ්ඩායමෙන් ක්‍රීඩකයෙක් ගන්නවලු. හරි. ක්‍රීඩකේ ඔක්කොම කීයක් ඉන්නවද සම්භාවිතාව ඔයාලා දන්නවනේ. ඔක්කොම ගානෙන් අපෙන් අහන කෙනා කොච්චරක්ද කියලා උඩට එන්නේ. ඔක්කොම ටීම් එක 11ක් ඉන්නව. ඔහු පිතිකරුවෙකු වීමේ සම්භාවිතාව ඉස්සෙල්ලා බලමුකො පිතිකරුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා. පිතිකරුවන් 5යි මේ. අනිත් වේගපන්දු 3යි, දඟපන්දු 2යි, කඩුලු රකින්න 1යි. එහෙනම් පිතිකරුවන් 5යි නම් සම්භාවිතාව 11න් 5යි. ඊළඟට වේගපන්දු යවන්නෙකු වීමේ සම්භාවිතාව. ඔක්කොම ටීම් එකේ කීයක් ඉන්නවද? 11යි. අපි බලමු වේගපන්දු යවන කීයද? වේගපන්දු ආන්න 3යි. පුතාලා හොඳට මතක තියාගන්න මේ වගේ ගාණක් දුන්නම මෙහෙම පැත්තකින් ලියා ගන්න අනිවාර්යෙන්. ඒකට හේතුව තමයි පුතේ ගොඩක් වෙලාවට දැන් මේ ගාණ කියව කියව කරන්න ගියාම නිතරම කියවන්න ගියාම ඔයාලට පැටලෙනවා. හරි? හරි. එහෙනම් ඊළඟ ගාණට ඊළඟ 3 වෙනි ගාණ රෝමිලක්කන් 3. ඔහු දඟපන්දු යවන්නේ කො මෙතන මේ දෙක කියලා තියෙන්නේ.
ඔහු දඟපන්දු යවන්නෙකු වීමේ සම්භාවිතාව සොයන්නලු. දඟපන්දු. දඟපන්දු අය දෙන්න ඉන්නේ. හරි. එහෙනම් පිළිතුර කොහොමද අපි ලියන්නේ? 11න් 2යි. හරි. හා. ඊට පස්සේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා පන්දු යවන්නෙක් වීමේ සම්භාවිතාව. වැඩිම ලකුණු එකතු කරලා තියෙන පන්දු යවන්නෙක්ලු. එහෙනම් අර අවසානට ඇවිල්ලා තමයි මේ මැච් එකේ ප්ලේ කරලා තියෙන්නේ. බෝලර් කෙනෙක් වෙන්නේ. හරි. එතකොට පන්දු යවනෝ මේ වේග පන්දුයි දඟ පන්දුයි දෙකම වෙන්න පුළුවන්. මේ පස් දෙන මේ 3යි මේ 2යි. මේ අතරින් තමයි වෙන්නේ නේ. එතකොට ඔක්කොම කීයද? ඔක්කොම වේග පන්දු 3යි දඟ පන්දු 2යි. එහෙනම් මෙතන ඔක්කොම ඉන්නා පුතේ පස් දෙනෙක්. එහෙනම් මේ පස් දෙනාගෙන් වෙන්න ඕන වැඩිම ලකුණු රැස් කළ කෙනා ඉන්න. හරි. අවසාන ප්‍රශ්නය. ඔහු ප්‍රථමක සංඛ්‍යා අංකයක් සහිත ඇඳුමක් පැළඳ සිටි අයෙකු වීමේ සම්භාවිතාව සොයන්නලු. ආන්න. දැන් මොකද මතක් වෙන්න ඕන? දැන් මේකේ මේ ගානේ ඔයාලට මතකද මේ ආන්න මංක ක්‍රීඩකයන් 11 දෙනා එකේ සිට 11 තෙක් අංක යෙදු. කැමති කැමති ඉලක්කම් දාගෙන ඉන්න බෑ. හරි. අපේ ටීම් එකේ නම් එහෙමයිනේ. හරි. හැබැයි මේක ඉන්නේ 1 සිට 11. හා මට කියන්නේ 1 සිට 11 තේ තියෙන ප්‍රථමක සංඛ්‍යා මොනවද? ඒව මතක් වෙන්න ඕන. ප්‍රථමක සංඛ්‍යා 2 3 5 7 9 නෑ. ආයේ 11. දැන් මේව කොහොමද ගත්තේ? එහේ සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යා තමයි පුතේ ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. මේ ටික පොඩ්ඩක් මතකෙ තියෙන්න ඕන. හරි. මේ හැමෝටම සාධක දෙකක් විතරයි තියෙන්නේ. එක සාධකයක් එක අනිත් සාධකය තමයි මේ දෙක බෙදෙන දෙක එකෙන් බෙදෙනවා නේ. ඊට පස්සේ දෙක බෙදෙන්නේ ආය දෙකෙන් තමන්ගෙන් විතරයි. ආය 3 එක තියෙනවා. ඒ වගේම 3 1යි 3යි විතරයි මෙයාට ඉන්න සාධක දෙක. 5 එයාටත් 1යි 5යි විතරයි. මෙයා 1යි 7යි. මෙයා 11 1යි 11යි. එතකොට 5 දෙනෙක් ඉන්නවා නේ. 1 2 3 4 5. එහෙනම් 11න් 5යි. හරි. හරි. එහෙනම් අපි අවසාන ප්‍රශ්නයට යමු. 5 වෙනි ප්‍රශ්නය වර්ගඵලය සහ පරිමිතිය ඇසුරෙන් තියෙන. මම හිතන්නේ ලේසිම පාඩම ලේසි වෙන්න හේතුව පළවෙනි පාඩම පරිමිතියනේ. ඊළඟට ආයේ 7 වෙනි පාඩමත් එක්ක දැන් අපි පාස් පේපර්ස් මුලින්ම කරන්න පටන් ගන්න මේ කොටසේ. හරි. හා. එතකොට ABCD ඍජුකෝණාශ්‍රාකාර තහඩුවකි. ඍජුකෝණාශ්‍රයක් තියෙන්නේ. හරි. තහඩුවකින් අරය 28 cm වන. අරය දීලා. වන කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ඉවත් කර ඇත. මෙයා කපා ඉවත් කරලා. හරි. පළවෙනි ප්‍රශ්නය කේන්ද්‍රික ඛණ්ඩේ AE චාප දිග සොයන්න. මෙන්න මෙයා හොයන්න තියෙන්නේ. කොහොමද චාප දිග? චාප දිග කියන්නේ කවුද පුතේ? පරිධියනේ නේ. පරිධියෙන් පොඩි කොටසක් තියෙන්නේ. එතකොට මෙතන අංශක කීයද මේ? 90 ඍජුකෝණාශ්‍රයක ලක්ෂණ නේ. මෙතනත් 90යි, මෙතනත් 90යි, මෙතනත් 90යි, මෙතනත් 90යි. එතකොට මේ ඉන්නේ වෘත්තයකින් කොච්චර ප්‍රමාණයක්ද? 4න් 1ක්. 4න් 1 ගුණ කිරීම 2πr ද 5r වර්ගද? මං හිතන්නේ භාගෙට භාග එක ඒක වැරදි. පුතේ මේ අපිට මෙයා ඕන. මෙන්න මේ මෙන්න මෙයයි ඕන. හරි. මැද කොටස නෙමෙයි. හොඳට මතක තියාගන්න. හරි. එතකොට එයා ගන්න පරිධියෙන් මැද ටික ඕන වුණා නම් අන්න එයා තමයි මගේ පුතේ වර්ගඵලය. කියන්නේ πr වර්ග. හරි. පටලව ගන්න එපා. එහෙනම් චාප දිග ගන්න 2πr ගේ. හරි. අපිට අරයක් දීලා. ඉතින් අනේ ලේසියිනේ නේ. 4න් 1 ගුණ කිරීම මේ දෙක එහෙම්මයි 5යගේ 7න් 22යි ගුණ කිරීම අරය 28යි. මෙතෙන්ට මේ r දෙන්නෙම 7 වරක් චක්‍රයෙන් කැපෙන අය හොඳේ. ඒක හොඳට ඔළුව තියාගන්න. දැන් සමහර වෙලාවට 3.5 වගේ දුන්නොත් සමහරු පටලව ගන්නවා. අනේ ඉතින් එහෙම පටලව ගන්න එපා. 3.5 එක්ක ලියා ගන්න 7 බෙදීම 2. නැත්තම් මේ ඉන්නේ 35 කියලා ලියා ගන්නකෝ. හරි ලේසියි.
මෙහෙම ලියන්න පුළුවන් නේ මෙයා. ඔයාලා දන්නවා ඔයාලා ඒවා භාවිතා කරන්න නෑ පුතේ. එහෙම වෙන්න එපා. විද්‍යාත්මක අංකනේ 9 වසරේදී උගන්වලා යවන්නේ. හරි? හරි. මෙතන දැන් අපි කපන ඒවා කපමු. 7 වරක් 1යි 28ට 7 මේ 7 වරක් 4යි. ඊළඟට ආයි මේ 4ටම මේ 4 කැපෙනවා. නේ? එහෙනම් දෙවරක් 22 කීයේ? 44යි ඒකකය දිගක් නේ යන්නේ සෙන්ටිමීටර්. හරි? ඒකකයේ සහිත පිළිතුර අත්‍යවශ්‍යයි. හරි? ඊට පස්සේ අඳුරු කර ඇති කොටසේ පරිමිතිය සොයන්නලා. අයියෝ පරිමිතිය කියන්නේ වටේ දිගේ එකතුව මෙයත් හොයාගත්තා. අඳුරු කරලා තියෙන මේ කැලල නෙමේ පාට වෙලා තියෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට මගේ පුතේ 40යි. මේ බලන්නකො මේ. මේ 40 තියෙන මෙතන ඉඳන් මෙතෙන්ට. මෙයා අපිට ඕන වෙනවද නැන්ද මෙයාගේ වටේ යන මේ. ඕන දැන් අපි හිතමු ඔයා මෙන්න මෙතන ඉන්නවා කියලා. පරිමිතිය කියන්නේ මොකද්ද? මෙතන ඉඳන් මෙහෙම 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 ගිහිල්ලා ආයි මෙහෙම එන එකට. හරිනේ? මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට හොයාගත්ත 40යි. 40 දන අපි p සමානයි කියලා ගමුනේ. 40 දන. ඊළඟට මෙතෙන්ට ආවා. මෙතන ඉඳන් මෙතෙන්ට මේ බලන්න ගණේ මේ පැත්ත 28 නම් මේ පැත්තත් 28යි ඍජු කෝණාශ්‍රයන්නේ. එහෙම දාගන්නටක් ගාලා. ඊළඟට මෙතනින් 28. ඊළඟට එයාට එකතු වෙන්න ඕන. මෙන්න මෙතන පොඩි කැලලක් තියෙන්නේ. දැන් මේ කොටස හොයාගන්නේ කොහොමද? මේ ඉන්නේ කේන්ද්‍රික ඛණ්ඩයන්නේ. ඔයාලා දන්නවා කේන්ද්‍රික ඛණ්ඩේ මේ ඉන්නෙත් අරය. මේ පැත්තට මේ DE කියන්නේත් කවුද? අරයනේ. එතකොට මෙයා කීයක් වෙන්න ඕනේ මේ DE? 28ක් වෙන්න ඕනේ. නේ? ඒ මේ පැත්ත 28 නම් මේ පැත්තත් 28යි. එතකොට මේ ඔක්කොම කියෙමේ මේ පැත්තේ ඔක්කොම දිග 40යි. මේ කැල 28 නම් මෙතන කීයද? 40න් 28ක් අඩු කරමු. 40න් 30ක් අඩු කරන්නකෝ. එතකොට 10නේ. හැබැයි 30ක් නෙමෙයි අඩු කරන්න තියෙන්නේ 28ක්. එතකොට 12යිනේ. ආයෙන අපි දාගමු මෙතන 12 cm. දැන් අපි මෙතන ඉන්නේ මේ බබා මෙතන ඉඳන් මෙතෙන්ට ආවා. ආයි මෙතෙන්ට ආවා. ඔන්න 28 ගාව. දැන් මෙතෙන්ට ආවා 12යි. එයා දාගමු 12යි කියලා. දන. දැන් ආයි යන්නේ මෙහෙද? නෑ නෑ අඳුරු කරපු කොටසේ වර්ග මේ පරිමිතිය අහන්නේ. මෙතන ඉඳන් මෙන්න මේ උඩට යන්නේ මේ කැල. ඒ කැලලනේ අනේ හෙව්වේ මේ. 44යි. එහෙනම් ඔක්කොම කීයද? 40 දන 28 දන 12 දන 44 එකතු කරලා බලන්න ඉතින් කීයද කියලානේ. 124යි එන්නේ. හරි? 124 cm. හරි. ඊළඟට අපෙන් අහනවා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයන්නලු. අයියෝ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කියන්නේ කොච්චර කේන්ද්‍රික ඛණ්ඩයද තියෙන්නේ? වෘතයෙන් 4න් 1යි. කැමති නම් ඉතින් 360න් 90. හරි? මේ බලන්නකො 360න් 90නේ මෙතන අපි දාන්නේ. ඒතර එයා තමයි කැපුණා මේ බිඳුවල බිඳුව කැපිලා නම්බරක් 1යි 36ට 9 ව 4යි. එයා කෙලින්ම අපිට මෙතනදී භාවිතා කරන්න පුළුවන්. 4න් 1 ගුණ කිරීම වර්ගඵලයනේ. වර්ග. එහෙනම් සූත්‍රෙත් වර්ගයක් ඉන්න ඕන. එහෙම මතක තියාගන්නකො පැටලෙනවනම් πr වර්ග. එතකොට පුතේ මෙතන 4න් 1 ගුණ කිරීම 5ගේ 22 බෙදීම 7 ගුණ කිරීම r 28නේ. r ගැන නම් කිසිසේත් බය වෙන්න දෙයක් නැහැ. ඒක ගාණේ දීලත් එක්කයි. අනිත් එක අරය මේ අර හොයාගන්න එහෙම මුකුත් නැහැ. එතකොට මේ අසලු කරන්න තියෙන්නේ. ඉතින් කැපෙන ඒවා කපමු මේ. 7 වරක් 1යි 7 වරක් 4යි 28 ඒවා දෙකක් දෙන්නේ r වර්ග නිසා. එහෙනම් මේ 4ට ආයි කැපෙනවා මේ 4. ඊළඟට 22 ඒවා 28. 22 ගුණ කිරීම 28. කීයද? 616යි ඒකකය. ඒකකය වරද්දනවා ගොඩාක් අය. වර්ග සෙන්ටිමීටර. හොඳද? වර්ගඵලයනේ. ඊළඟට අපි අවසාන ප්‍රශ්නෙට යන් අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයන්නලු. අඳුරු කළ කොටසේ වර්ගඵලය කොහොමද හොයන්නේ? අඳුරු කළ කොටසේ වර්ගඵලය එකපාර හොයන්න බෑ පුතේ. ඉස්සලාම අපි හොයන්න ඕන මෙන්න මේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය.
ඔයාලා හිතන්න ඔයාලා දැන් මෙන්න මේ කෑල්ල කතුරෙන් කපන්න යන්නේ කියලා. හරිද? හා. ඒතර කතුරක් අරගෙන මේ කෑල්ල කපන්න ඕන නම් ඔයා කොහොමද මුලින්ම කපන්නේ? මුලින්ම මෙන්න මේ ඍජු කෝණාංශය කපලා ගන්න ඕන. එහෙමනම් ඔයා කපන්නේ. ඊළඟට කපලා ඊළඟට මෙන්න මේ කෑල්ල නේද ඔයා ඉවත් කරන්න මෙයාව ඉතුරු වෙන්න. ඒ වගේම තමයි පුතේ ගාන. අඳුරු කළ කොටසේ වර්ගඵලය අපි ලියන්න ඕන. මුලින්ම අපි හොයාගන්න ඕන ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. හරි. එතකොට ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය කොහමද හොයන්නේ? දිග ගුණ කිරීම බලන. හරි. දිග කීයද? 46 සෙන්ටිමීටර්. ගුණ කිරීම බලන 28 සෙන්ටිමීටර්. එතන 40 28ෙන් ගුණ කරාම 28 ඒව 4ක් බලන්න. අගට බිංදුව දාන්න. කීය දෙන්නේ? දැන් ඔන්න ඒකත් වරද්දල් නම් ඉතින් එහෙම බෑ. 1 1 2 වර්ග සෙන්ටිමීටර්. හරි. ඌව හරියට ගන්න ඕනේ. එතකොට තමයි ලකුණු මේ වෙන් වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි හොයාගත්තා මේ තියෙන අපි ඊට කලින් මේ ප්‍රශ්නේදී වර්ගඵලය හොයාගන්නවා කේන්ද්‍රික ඛණ්ඩේ. ආ. එහෙනම් 1120 ඒකෙන් අපි අඩු වෙන්න ඕන 616. මොනවා තමයි මේ හදන්න ඕනේ? එතකොට කීයද අඩුනම? 504 වර්ග සෙන්ටිමීටර්. හරි. දවල් හිතනවාද ඇයි මේ ලකුණු දෙකක් කියලානේ? ඔය ලකුණු දෙක තමයි මෙතන මෙයා විතරේ හොයන්නේ. ඊට කලින් පෙළේ මෙයා හොයලා අයියාගෙන් එයා මෙයා අඩු කරන්න තියෙන්නේ. හරි. අපි කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය පුතේ හෙව්වා. දැන් හොයන්න අපි ඍජු කෝණාංශ වර්ගඵලය විතරයි. ඊට පස්සේ මේ දෙන්න අඩු වෙනවා. අඩු වෙන අඩු කළ ඒකක සහිත පිළිතුරට ලකුණයි මෙතන වර්ගඵලය හොයනකොට ලකුණු. හරිනේ? හා. ඊට පස්සේ අපිට කියනවා මෙහි දක්වා ඇති කේන්ද්‍රික ඛණ්ඩය වෙනුවට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට සමානා. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට සමාන. දැන් අර කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වැරදි නම් මෙන්න මේ පිළිතුර වැරදි නම් දැන් ඉතින් හරි වැඩි. හරි. ආ ඒ 610 අපි පැත්තකින් ලියාගමුකෝ. හරි. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට සමාන. ආ එයාට සමාන වෙලා ඉන්නේ. සමාන AD පාදයක් වෙනසේ. AD පාදයක් වෙනසේ ඍජු කෝණාශ්‍රාකාර කොටසක් කපා ඉවත් කළේ නම් ඍජු කෝණාශ්‍ර කොටසේ පළල. දැන් මේ වර්ගඵලයක් ගැනනේ කියවෙන්නේ. නේ? අපි ලියාගත්ත 616 කියලා. එහෙනම් ඍජු කෝණාශ්‍රක වර්ගඵලයක් ගැනනේ පුතේ. ආ මෙයා සමාන වෙන්නේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලයට. ඔන්න ඕක ලියාගන්නකෝ පුතේ මුලින්ම. මෙහෙම ලියාගන්නේ නැති තාක්කල් ඔයාලට ගාන හදන්න අමාරුයි. හරි. පැටලෙනවා. සමහරුණන් ඉන්නවා සමහර දරුවා මේ වෙරි ගුඩ්, ඒ කියන්නේ හොඳටම හදනා. එහෙම සමහරුන්ට ඒක ටිකක් අමාරුයි. හරි, කමන්නේ. අමාරුණත් අපි කොහොමද බලමු ගොඩ දාගන්නේ ගාන. 616 නේ වර්ගඵලය මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට සමාන. 616 ලිව්වා. මේ උත්තරේ වැරදි නම් ඉතින් හරි. ඊළඟට AD පාදයක් වෙනසේ ඍජු කෝණාශ්‍රාකාර කොටසක් කපා ඉවත් කළේ නම් බලමුකෝ අපි AD පාදයක්. කවුද AD? ආ මෙන්න AD. මෙයා එක පාදයක්ලු. එහෙනම් මේ 28 අනිවාර්යෙන් අපිට දැන් අවශ්‍යයි. හරි. එහෙනම් අපි යම් ඒකේ AD පාදයක් වෙනසේ අපෙන් පළලනේ යන්නේ. එහෙනම් අරයා කවුද ඉන්නව ඇත්තේ? දිග. අපි හොයන්න ඕන පළල සමානයි කීයටද? 616ට. හරි. දොර 616 බෙදුව නම් හරි නේද 28 සෙන්ටිමීටර් වලින් අපිට පළල හොයාගන්න. එතකොට මෙතන මේ වර්ග වලට මේ සෙන්ටිමීටර් කැපෙනවා. අවසානයේ ඉන්නේ සෙන්ටිමීටර් වලින් පිළිතුරක්. ඒක නම් ඔන්න අපි දන්නවා. හරි. ඊට පස්සේ 616 28 න් බෙදුවම 22 සෙන්ටිමීටර් තමයි පළල. හොඳද? ඔයාලට ඒකේ මේ 22 ටිකක් අර මුලේ කල්පනා කරා. මේ බලන්නකො 22ක් මේ මෙතන සුළු කිරින් 22ක් 28 තමයි 616. එක පාදයක් 28 නම් අනිත් පාදේ 22. හරි.
එහෙම නැතුව කමක් නැහැ. ඉතින් කොහොම හරි උත්තරේ ගන්න. හරි. එහෙනම් ඔයාලා මේ ටික ලියලා හොඳට කරලා බලන්න ඔයාලට පුළුවන් ද කියලා. හරි. බැරි වුණත් ගැටලුවක් නැහැ. දැන් පුළුවන් කරගන්න. හරි. Goodbye.